මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ SWRD බණ්ඩාරනායක මැතිතුමා නිර්මාණය කරද්දී එතුමත් එක්ක හිටපු අට දෙනෙක්ගෙන් එක්කෙනෙක් වන SD බණ්ඩාරනායක මැතිතුමාගේ මුණුපුරා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පා ආසනයේ අවුරුදු 20ක් සංවිධායක ලෙස කටයුතු කරපු පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමාගේ පුතා වෙනවා. ඒ වගේම ගම්පා ආසනයේ තරුණ සංවිධානයේ සභාපතිවරයාත් හිටපු වත්මන් නව ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයා වෙනවා. එතකොට මම අද ඔබතුමන්ලට ඉදිරිපත් කරනවා මේ වෙලාවේ දිනුම් ප්‍රකාශයක්. ඒ තමයි පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ගත්ත විදේදාස රාජපක්ෂ මැතිතුමාගේ දිනුම් ප්‍රකාශය. මෙතන සටහන් වෙනවා එතුමා පොදු ජන පෙරමුණේ සමාජිකෙක් බව. එතුමාගේ අංකයත් ඒ සියලු විස්තර. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් විවස්ථාව අනුව ඔබට දැනගන්න වෙනවා 23 වන වගන්තියේ දෙවන රෝමීලක්කම් දෙවන වගන්තිය වෙනත් දේශපාලන පක්ෂයකට බැදී සිටින සමාජිකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගත නොහැකි. මේන් අපිට බෙනී යන්නේ මේ අර්බුදය මුලින්දලා හටගන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පක්ෂය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගෙන යනවා. මෙය නෙවෙයි සිදුවිය යුත්තේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභාපතිකම අධිකරණයෙන් නියෝගයක් මත තහනම් කරලා තිනවා. ඒ වගේම දුෂ්පන්ත වීරපාල මැතිතුමාගේ අධිකරණයේ නියෝගය මත තහනම් කර තිබෙනවා වැඩ කටයුතු. එතකොට මේ වන විට මධ්‍යම කාරක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය හිමි වෙනවා. නැවත ඒ හිටපු සහ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැස් කළා. ඒගොල්ලොන්ට අවස්ථාවක් ලබා දෙන්න මේ පක්ෂයේ නිවැරදි මාවතකට ගන්න. එතකොට පක්ෂයේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයෙක් තමයි අපේ අමාත්‍ය ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා කියන්නේ. එතුමා වැඩ බලන සභාපතිවරයා වශයෙන්, එතකොට දුමින්ද දිසානායක මැතිතුමා වැඩ බලන ලේකම්වරයා වශයෙන් එතුමන්ට සම්පූර්ණ අයිතිය තියෙනවා මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට. ඒ හිටපු ඇමතිවරු මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඒ අවස්ථාව ලබා දෙන්න. මොකද එතුමියට නඩු 473ක් නැණි සමහර හිටපු ජනාධිපතිවරුන්ට වගේ වත්මන්. එතුමිය චෝදනා ලබල නැහැ. එතුමියගේ තාත්තා අම්මා මේ පක්ෂයට දාඩිය මහන්සිය ධනය as is must lay දන් දුන් කාන්තාව. එහෙනම් මම ඉල්ලා සිටිනවා අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වශයෙන් අපි හැමෝම අද එකතු වෙලා ඉන්නේ. අදට මේ චන්ද්‍රිකා මැතිනියට මේ පක්ෂය බාරගෙන ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පක්ෂයෙන් එළවපු ඒ පාරම්පරික ශ්‍රී ලාංකික නිදහස් පක්ෂයේ ජනතාව නැවත එකතු කරගෙන මේ පක්ෂය ගොඩනගන්න කියලයි. මම එක දකින්නේ විවස්ථාව තුළද. අනිත් එක තමයි ඔබට තේරෙනවා ඇති මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවානේ විජේදාස රාජපක්ෂ මැතිතුමා පක්ෂ සමාජිකත්වයේ අරගෙන තියෙන්නේ මාසයකට පෙර උඩදී කියලා. එතකොට විවස්ථානුකූලව එතුමාට ඒක ගන්නත් බෑ. විවස්ථානුකූලව එතුමා එහෙනම් මාස 6ක් තුළ අපේක්ෂක වැඩේක වශයෙන් පමණයි කටයුතු කරන්න ඕනේ. සමාජිකයෙක් වශයෙන් ඉතින් ඔබතුමාට තේරෙන ඇති මහින්ද රාජපක්ෂ මහත්තයාවත් දින 50 ආණ්ඩුවකට ගෙනල්ලා අමාරුව දැම්මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති. ඒ වගේම දැන් අර හොඳ කීර්තිමත් යම් කිසි විදියකට හොඳ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන විජේදාස රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම වත්මන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් උත් කටයුතු කරන එතුමාව අමාරුවේ දාන්න හදන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. දාලා ඉවරයි. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ එතුමා නීතිඥවරයෙක් වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ පක්ෂයේ බහුතර කැමැත්ත. අනිත් එක තුනෙන් එකේ අර ප්‍රමාණයක් එකතු කරන්න ඕනේනේ මම හිතන්නේ විධායක සභාවට.
ඒ විදායක සභාව රැස් කරනකොට එතුමන් ලියන්න ඕනි විවස්ථාවේ මේ රැස් කිරීමට හේතුව. එතකොට දුෂ්පන්ද වීරපාල මැතිතුමා මිත්‍රපාල මැතිතුමා ඒක දාලා තියෙන්නේ මේ WhatsApp පණිවිඩකින්. හේතුවත් සඳහන් කරලත් නැහැ. එහෙම සඳහන් කරන්නේ නැතුව විවස්ථාව විරෝධීව මේ කටයුත්ත ඇත්තටම අධිකරණයට ගෙනිච්චොත් මේගොල්ලෝ විසිනවා. එතකොට මේ මැයි පළවෙනිදා ගම්පහ ආසනේ තියන්න තියෙන මැහිරැළියේ මං කියලා සිටිනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට. මේ කරන්නේ මහා විහිළුවක්. මේ නොමකැරීමක් ඔබතුමන්ට. කරුණාකර ඔබ දෙවරක් හිතන්න යන්න ඉස්සෙල්ලා. හිතලා අපි එක තැනකට එකතු වෙමු. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි නෙවෙයි මේක මේ විනාශ කරේ. මේක කැඩී යන්න ඉඩ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒක ගැන නම් මං දන්නේ නැහැ. එතුමාට එහෙම යන්න ඕනේ නැහැ. එතුමාට මොලයක් තියනවනම් මේ වෙලාවේ ඇයි එතුමා මේකට විරුද්ධ වෙන්නේ? මේක ගොඩනගන්නනේ අපි හදන්නේ. ඇයි එතුමා ඒකට ඉඩ දෙන්නේ නැත්තේ? ඇයි හිටපු සංවිධායකවරු චන්ද්‍රිකා මැතිනියට සහයෝගය දක්වපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර දිගයිදපු සංවිධායකවරුන් අයින් කළා? ඇයි එතුමා මේ තනියම ගමනක් යන්නේ? ඒක වෙන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජනතාවගේ පක්ෂයක්.